අයිබන් වල මෙකතුලයින්නේ වටපිට YouTube චැනල් එකත් එක්ක අපි හැමෝම දන්නවා ගුවන්යානයේ නිර්මාතෘන් කවුද කියලා. ඒ තමයි රයිට් සහෝදර. ඒ වගේම තමයි ලෝකයේ පළමු සාර්ථක ගුවන් ගමන සිද්ධ වෙන්නේ 1903 දී. ඒක සිද්ධ කරන්නේ රයිට් සහෝදරයන් විසින්ම තමයි. එතනින් පස්සේ විවිධ කටයුතු වලට මේ ගුවන්යානය භාවිතා කරනවා. අද වෙනකොට නවීන තාක්ෂණය ඇතුළු කරලා නවීන ගුවන්යාන අපිට දැක ගන්න පුළුවන් වෙනවා. අතීතයේදී ගුවන්යානයක් අනතුරට ලක් වුණාම ඒ අනතුර සිද්ධ වෙන්න හේතුව මොකක්ද කියලා හරියටම හොයාගන්න විදියක් තිබිලා නැහැ. ඒ කියන්නේ මේ ගුවන් යානා අනතුරු සිද්ධ වුණේ කොහොමද? කාලගුණ විපර්යාසයක් නිසාද? එහෙම නැත්නම් කාර්මික දෝෂයක් නිසාද? එහෙම නැත්නම් මේ ගුවන් යානේ පදවපු ගුවන් නියමුවාගේ වැරද්දක් නිසාද කියලා හරියටම හොයාගන්න විදියක් තිබුණේ නැහැ. ඉතින් ඒකට විසඳුමක් විදියට තමයි මේ කළු පෙට්ටිය කියන එක නිර්මාණය වුණේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගුවන් යානාවේ ඉතිහාසය සහ මේ කළු පෙට්ටිය හා සම්බන්ධ දේවල් කීපයක් පිළිබඳ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ වටපිට. අද වෙනකොට ගුවන් යානා විවිධ කාර්යයන් වලට භාවිතා කරාට අතීතයේදී ගුවන් යානා බොහොමයක් භාවිතා කරලා තින්නේ යුද්ධමය කටයුතු සඳහා. පළවෙනි ලෝක යුද්ධයේදී දෙවන ලෝක යුද්ධයේදී ප්‍රහාරාත්මක යානා විදිහට තමයි මේ ගුවන් යානා භාවිතා කරලා තින්නේ. ඒත් එක්කම පසු කාලයේදී ගුවන් තැපැල් බෙදා හැරීම සඳහා ගුවන් යානා භාවිතා කරලා දිනවා. 1933 දී බෝයින් සමාගම විසින් නවතම ගුවන් යානයක් නිර්මාණය කරනවා මගීන් ප්‍රවාහනය කරන. මේ ගුවන් යානයේ නම තමයි බෝයින් 247. ඒ යානයේ නිපදවීම නිසා ගුවන් ගමන් ප්‍රමාණය ඉහළ යාමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ගුවන් ගමන් ප්‍රමාණය වැඩිවීම නිසා ගුවන් ගමන් පිළිබඳ විශ්වාසයක් ඇති කිරීම ප්‍රධාන අරමුණක් වෙලා තියෙනවා. ඒ කියන්නේ නිරුපද්‍රිතව ගුවන් ගමනක් සාර්ථක කරගන්න පුළුවන් කියලා තහවුරු කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ ගුවන් ගමනක් සාර්ථක කරගන්න අවශ්‍ය වෙන නීති රෙගුලාසි කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ රෙගුලාසි හඳුන්වලා දීලා තියෙන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින්. මේදී හඳුන්වලා දීලා තියෙන රෙගුලාසි තමයි ගුවන් යානයක් ගමන් කරන්න පුළුවන් උපරිම උස, ඒ වගේම ගමන් කළ යුතු වේගය, පණිවිඩ හුවමාරු, ඒ වගේම යානා දෙකක් අතර පරතරය, ඒත් එක්කම ගුවන් තොටුපළ කරුණු සහ ධාවන පතේ ආදී දේවල්. හැබැයි මේ සියල්ලම දැනගෙන හිටියට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ගුවන් යානයක් අනතුරට ලක් වෙලා සම්පූර්ණයෙන්ම විනාශ වුණාට පස්සේ ඒ ගුවන් යානා අනතුර සිද්ධ වුණේ කොහොමද කියලා හොයාගන්න විදියක් තිබුණේ නැහැ. ඉතින් මේ හේතු නිසාම ගුවන් යානයක් නිෂ්පාදනය කරද්දී ඇතිවෙන දෝෂවලට පිළියම් හොයන එකත් අමාරු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දම අතීතයේදී ගුවන් ගමනක් යනවා කියන එක බොහොම අවදානම් ගමන් මාර්ගයක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම තමයි ගුවන් යාන නිර්මාණ කරන නිර්මාණකරුවන්ට ගොඩක් අමාරු වෙලා තියෙනවා මිනිස්සුන්ගේ හිතේ තියෙන මේ අදහස නැති කරන්න. මොකද එයාලා හැම වෙලේම හිතුවේ ගුවන් ගමනක් කියන්නේ බොහොම අනතුරුදායක ගමනක් කියලා. අපි කතා කරපු කළු පෙට්ටියේ ඉතිහාසය මොන වගේද? 1954 දී මේ ලෝකේ නිර්මාණය වුණු පළමු ජෙට් යානේ DH-106 කියන යානය ගුවන් අනතුරකට ලක් වෙනවා. ඒ අනතුරු නිසා නැවතත් සංවාදයට ලක් වෙනවා. ගුවන් අනතුරක් සිද්ධ වුණාට පස්සේ ඒ අනතුරට හේතුව හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ අවධියේදී ගුවන් යානයක් ගුවන්ගත කරද්දී ඒක ඇතුළේ තියෙන දේවල් පටිගත කරන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඉතින් මේදී මෙයාලා CRV කියලා උපකරණයක් නිර්මාණය කරනවා. ඒකෙන් සිද්ධ කරන්නේ ගුවන් යානයේ ඉන්න කාර්ය මණ්ඩලයේ සංවාද පටිගත කරන එක. මේ උපකරණයම තමයි පසු කාලීනව ගුවන් යානයේ පාලක දත්ත, ඒ වගේම කාලගුණික දත්ත, පවතින ඉන්ධන ප්‍රමාණය, ගුවන් යානයේ ගමන් කරන්න ඕන උස වගේ දේවල් ගබඩා කරන්න පුළුවන් විදියට වැඩි දියුණු කරේ. ගුවන් යානයක් පියාසර කරන්න අවශ්‍ය සියලුම දේවල් මේකේ පටිගත කරන්න පුළුවන් නිසා මේකට ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් කියන නම එකතු කරා. ඉතින් මේක කෙටියෙන් හඳුන්වන්නේ FDR කියන නමින්. ඉතින් මේ උපකරණය තමයි බ්ලැක් බොක්ස්, එහෙම නැත්නම් කළු පෙට්ටිය කියන නමින් ලෝකේ පුරා ජනප්‍රිය වෙන්නේ. ආචාර්ය ඩේවිඩ් වොරන් කියන පුද්ගලයා තමයි 1957 දී මේ බ්ලැක් බොක්ස් කියන එක, එහෙම නැත්නම් කළු පෙට්ටිය කියන එක නිර්මාණය කරන්නේ. එයාලා ගුවන් ගමන්වලදී මේක අත්දැකලා දෙනවා. මේ උපකරණය තවත් වැඩි දියුණු කරලා අධික ගින්නට, අධික තාපයට, ඒ වගේම අධික පීඩනයට ඔරොත්තු දෙන විදිහට මෙයාලා නිර්මාණය කරලා දෙනවා. මේ උපකරණයේ දත්ත පටිගත කිරීම සඳහා මුල් කාලයේ මැග්නට් ටේප් භාවිත කරලා දෙනවා. ඒත් තාක්ෂණයේ දියුණුව සමගම පසු කාලීනව ඩිජිටල් ක්‍රමයට මේකේ දත්ත ගබඩා කරන එක ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ කළු පෙට්ටිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? වර්තමානයේ ගුවන් යානාවල තියෙන මේ කළු පෙට්ටිය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මගින් අනුමත කරලා තියෙන විවිධ ප්‍රමිතීන් වලට අනුව නිර්මාණය කරනවා. ඒ කියන්නේ අපි අර කලින් කිව්ව ගුවන් යානයක් පියාසර කරන්න අවශ්‍ය සියලුම දත්ත පැය 25ක පමණ කාලයක් මේකේ ගබඩා වෙනවා. ගුවන් යානයක පසුපස කොටසේ තමයි මේ බ්ලැක් බොක්ස් එක, එහෙම නැත්නම් කළු පෙට්ටිය තැන්පත් කරලා තියෙන්නේ. ගුවන් යානයට මොන විදිහ අනතුරක් සිද්ධ වුණත් මේ බ්ලැක් බොක්ස් එකට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට නිර්මාණය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි ගුවන් යානා අනතුරකින් පස්සේ ගුවන් යානාවට අනතුර සිද්ධ වුණේ කොහොමද කියලා හොයාගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. අපි මේ උපකරණයට කළු පෙට්ටිය කියලා හඳුන්වුවට මේක ඇත්තටම කළු පාට නෙවෙයි. ගුවන් යානා අනතුරකින් පස්සේ පැහැදිලිවම හඳුනගන්න පුළුවන් විදිහට හොඳට පරාවර්තනය වෙන්න තැමිලි පාටින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක මුහුදකට වැටුණත් මේකෙන් නිකුත් වෙන සංඥා මගින් මේක පහසුවෙන්ම හොයාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගුවන් නියමුවෙක්ට
මේ කළුපෙට්ටිය ක්‍රියා විරහිත කිරීමට අවසරයක් නෑ. ජාත්‍යන්ත්‍ර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් තම ඒ රෙගුලාසිය පනවලදීන්. කළුපෙට්ටියට අයිති කොටසක් විදින හඳුන්න්න පුළුවන් CVR කියන උපකරණය. ගුවන් නියම කුටිය තුළ සිදුවෙන සියලුම සංවාද මේක පටිගත කිරීමට හැකියාව තියෙනවා. පෑ දෙක කාලයක් එකදිකට හඬ පටිගත කිරීම හැකියාව මේ උපකරණයට තියෙනවා. ගුවන් යානයක් ඇතුළේ සිදුවෙන සියලුම සංවාද පටිගත කරන්න පුළුවන් මයික්‍රෝෆෝන කීපයක්ම භාවිතා කළා දිනවා. ඒවා යොදාගෙන තියෙන්නේ ගුවන් නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ හෙඩ්සෙට් වලට. ඒ වගේම තමා ගුවන් යාන අනතුරක් සිද්ධ වුණාට පස්සේ ඒක විමර්ශනය කරන්න පුළුවන් සම්පූර්ණ අයිතිය තියෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියට. ඒ වගේම තමා කළු පෙට්ටියේ දින දත්ත කියවීම සඳහා ඒක නිර්මාණය කරපු ආයතනයකට බාර දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒ සඳහා අනුමත ආයතනයකට බාර දීමට හැකියාව තියෙනවා. අතීතයට සාපේක්ෂව බැලුවහම වර්තමානයේ ගුවන් යාන අනතුරු බොහොමයක් අඩු වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමා බ්ලැක් බොක්ස් එක. එහෙම නැත්නම් කළු පෙට්ටිය. මොකද කුමක් හෝ ගුවන් යාන අනතුරක් සිද්ධ වුණාට පස්සේ මේ බ්ලැක් බොක්ස් එක චෙක් කරලා බලනවා ඒ ගුවන් යාන අනතුරට බලපාපු හේතුව මොකක්ද කියලා. ඊට පස්සේ ඒ හේතුවට පිළියම් යොදනවා. ඉතින් මේ විදිහ පිළියම් යෙදීම නිසා ගුවන් යාන අනතුරු වර්තමානයේ වෙනකොට බොහොමයක් අඩු වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ වීඩියෝෙන් ඔයා නොදන්න කරුණු බොහොමයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ විදිහ අලුත්ම වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ අර තුබට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.